මොකද අද ලෝකෙ ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රතිපදාව සම්බන්ධව කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියන එකයි ශාසනය කියනකොට තව කෙනෙක් නෑ ප්‍රඥා සීල සමාධි ශාසනය කියලා කියනවා කෙනෙක් කෙනා තර්ක කරනවා විතර්ක කරනවා මේක හරි මේ දේ වැරදි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නෙ මොකෙන්ද සම්මාදිට්ඨියෙන් සම්මාදිට්ඨියෙන් පටන් ගන්න ශාසනය සම්මාදිට්ඨිය කියලා කියන්නේ දර්ශනය යහපත් යහපත් දැක්ම ඒ කියන්නේ ප්‍රඥාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි නිවනට මඟ කියලා පෙන්වුවේ එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නේ ප්‍රඥාවෙන් ඒ තියෙන්නේ ප්‍රඥා සීල සමාධි එතකොට දැන් මෙතන තියෙනවා සීල සමාධි ප්‍රඥා එතකොට දැන් මොකද්ද සීල සමාධි ප්‍රඥා සහ ප්‍රඥා සීල සමාධි කියන්නේ සීල සමාධි ප්‍රඥා සහ ප්‍රඥා සීල සමාධි කියන මේ න්‍යායන් දෙකම එක එකට ප්‍රතිවිරුද්ධව නොයන න්‍යායන් දෙකක් ප්‍රඥා සීල සමාධි කියලා කියනකොට ප්‍රඥාව හැම මොහොතකම සම්මා දිට්ඨිය අර්ථය සිද්ධ කරලා තියෙනවා ඒ වගේම තමයි ලෝකෙ සීලය තියෙනවා සීලය වටින්නේ නැහැ ප්‍රඥාව නැතුව ප්‍රඥාවෙන් යුක්ත සීලයයි වැදගත් වෙන්නේ අපි මාත්‍රිකා කරපු ගාථාව අරගෙන බැලුවොත් සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ සපඤ්ඤෝ නුවණැති කෙනා සීලේ පතිත්තාය සීලේක පිහිටලා ආතාපි නිපකෝ බික්ඛු එතන තියෙන නේපක්ක ප්‍රඥාව එයා වඩන්නේ මොකද්ද චිත්තම් පඤ්ඤංච භාවයං හිතයි ප්‍රඥාවයි නුවණ කියන එක මේ ගාථාවේ තුන් තැනක විග්‍රහ කරලා තියෙනවා එතකොට සීල සමාධි ප්‍රඥා තමයි මේ ශාසනය හැබැයි සීලය වඩන්නත් ප්‍රඥාව තියෙන්නට ඕනේ සීලය වඩන්නත් සීලය තියෙන්න ඕනේ සීලය වඩන්නත් සමාධිය තියෙන්න ඕනේ එතකොට සීලය තුල ප්‍රඥා සීල සමාධි තියෙනවා සමාධිය තුල ප්‍රඥා සීල සමාධි තියෙනවා ප්‍රඥාව තුල ප්‍රඥා සීල සමාධි තියෙනවා එතකොට මේ එකක් වැරදි අනික හරි කියලා තර්ක කිරීම නෙමෙයි අපි කල යුතු වෙන්නේ මේ එකක තියෙන අර්ථය හරියට ග්‍රහණය කරගන්න එකයි